සුසාියනාම විතරයි ල පස්ට ජරම්මහත්ම ආගම කියන්නේ හරිම සංවීදී මාතෘකාවක් එකකායගේ විශ්වාසයන් ඇදහිලි පුදසත්කාරය කොයිවිලාකුවත් අපි ආගම විවේචනය කරන හොඳන හැ. අපි සහෝදරය කතෝලික ජනතාව අපිත් එක්ක අමනාපවෙන්නේ පා අපි ඔබේ සුද්ධ බයිපලය ඔබේ උත්තම සරබල්ධාදී දෙවියන් වහන්සේ හෝ Yesසුස් වහන්සේව විවේචනය කරනවා කියලා. අපි උන්වහන්සේලා විවේචනය කරන්න නැහැ. අපිට පාඩුවී ඔබත් එක්ක සමගියෙන් ඉන්න දෙන්නේ නැතුව. දිගින් දිගටම මේ විධහත පාස්ට ජරම්ම හත්මා විසින් බෞද්ධයට පහර දෙනකොට. අපි ඒවට පිරිතුරු දෙන්නට ඕනේ. ඒවාගේ සහෝදර මුස්ලිම් ජනතාවටත් ඒවාගේ සහෝදර හිදු ජනතාවටත් පිවිධවිදියට පීධාවන් පාස්්ට ජරම්ම හත්මාගෙන් ඇති වෙනවා. ඇති වෙලා තියෙනවා. ඒ හැම ආගමකම අය තමාන්ගේ ආගම අනුව අදහස් දක්වන්න සිද්ධ වෙලා තියෙනවා. අපි කතෝලික පින්වතුන් එක කතෝලික ජනතාවත්තෙක්ක බොහෝම සහෝතරත්තෙන් ඉන්නේ. එවනාට පාස්ටර් ජෙරමහත්මා මේ අන්න අදහිලි විශ්වාස වලට දිගින් දිගටම ඔහුගේ විශ්වාසී විතර උසස් කියලා ඒ මතේ සමාජගත කරන්න ඕන හින්ද පහර දෙනකොට ඒ පිළිබඳව කවුණුකානා සවිස්තරව ඔහුගේ ඇදහීම් ඔහුගේ බයිබලේ ඔහුගේ 예수සුස් වහන්සේ මුල්කරගෙන පිළිතුරු දෙන්න සිද්ධ වෙලා තියෙනවා මේ පිළිතුරුදීම පාස්ටර් ජරම් මහත්මාට සහ පාස්ට ජරම් මහත්මාගේ බයිබලේ ඔහුගේ සුස් වහන්සේ පදනාංකරගෙන දින පිළිතුරු පමණයි එනිසා අපය සහෝදර කිතුුණු ජනතාව මිතෙක් කලපිත්ති එක තිබුණු සහෝදරත්්‍ය අනාගතය තත් පවත්තාගෙන යන්න මේ පස්ට ජෙරම් මහත්මාට ලබාදෙන පිළිතුරු. Dehi que apuene, yeah. nul bende <coughs> පස්ටර් ජරමහත්ම මේ ගරහන්නේ පිරිත් නූල්වලට පිරිත්කරපු තෙල් ආදට ඇයි මෙහම ගරහන්නේ. අනිත් අඇයගේ විශ්වාසයන්ට පහර දෙන්න හොඳ නැහැ. අනිත්තෑකි විශ්වාසයන්ට ගරහන්නේ නැතුව. එතුමාත් තමන්ගේදී විතරප්්‍ර කාස කලානම් කොච්චර වටිනවාද. ඇයි මෙහෙම දීකැපවේ නැහැ නූල් පැන්දිි නැහැ තෙල්ගයවිෙන හැ. අපි Yesසුස් වහන්සේගේ බලයේ විතරයි විශ්වාස කරන්නේ කියලා අනත් ආගංවලට පහර දෙන්නේ. එතකොට අනත් තාගංවල අයට සිද්ධ වෙනවා ඇත්තරම සුත් වහන්සේට බලයක් තියෙනවද නැද්ද කියලා හොයලා බලන්න. මක තමන් විශ්වාස කරන්දියට වඩා බලවත් දෙයක් තියෙනව කියලා කියමි. තමන්ගේ විශ්වාසවලට නිර්ධය විදියට පහර දෙනකොට අනත්ත අයට සිදුවෙන ඇත්තට මෙහෙම දෙයක් තියෙනවද කියලා හොයලා බලන්න. එතකොට ඒට පිරතුරු දෙන්න සිද්ධ වෙනවා. බලන්න පස්ට ජෙදමහත්ම තැබිලි කැප්ුවනයහැ එව බොන්න දුන්නේන ආදී විදිහයට කියදද. අපි තැබිලි ගෙදියක් පිරිත් කරලා දෙන්න ගැබිණ අම්මක් කෙනෙක්ට දරුවෙක් ලැබෙන් ඉන්න අම්ක්නෙට? අංගුලිමාල පිරිත කියලා තැමිලිගිරික් පිරිත් කරලා දීමේ බලය දන්නේ ඒක අත්විඳපු කට්ටය. අංගුලි මාල මහරතන් වහන්සේ සත්්‍යයක්කයාව ගැන් දන්න අය. එනිසා තැබිලි මේ විදිහට බොන්න දුන්න නෑ. ඇයි මෙහෙම නින්දාහ කරන්නේ ඇයි මෙම අපහස කරන්නේ.ඒවගේම තව පුහුල් කැපීම මේ වගේ දේවල් බලතුවිල්ණෙ. ඒ දේවල් අපි නොක්කලාට ඒව කරන පියසක් සමාජි ඉන්නවා. නමුත් ඔබතුමා බලන හරිම කපටිවිදිහට අර බලිතවිල් කරන අයකි දේවල්වලට හිමීට ඇතුළ කරනව මේ පිරිත්නු ගැටගහන එකයි ඒ තැබිලි පිරිත් කළ දෙනාදී දේවල්. හිමීට ඇතුල් කරලා තමයි බුලුදාමට ඔබතුමා මෙිහෙම පාර දෙන්නේ. පාස්ටර් ජෙරම්මහත්මා ඔබතුමා කියන විදිහට සරබල්ධාරී දෙවියන් වහන්සේ ලෝකයේ මැව්වා කියලා කියනවා නම්. ඇත්තටම ඔබතුමාගේ ප්‍රකාශේ අනුව ලෝකයේ කියන්න එහෙම මවන්න පුළුවන් එකක් නෙමි අපි දැම් මේ ඉන්න සතවර්සයක කල්පනා කළ බලන්න මොන තරන් දියුණුත. මේ දියුණු තාක්ෂණක උපකානත් එක දැන් තියෙන ලෝකයේ මතත් එක්ක බලන්න මේ ෝකෙම මවන්න පුළුවන් එකක් නෙමි. බුදුදහමී ලෝකයේ ගැන උගන්න අන්නේ මෙන්න මේ විදිහට. පංචුපාතා අනස්කන්දී ලෝකයේ විදිහට. තවත්ඒක ගැඹුරින් ගත්ත හම අපි මේ ඉන්න මහපොලොව. ඒවාගේීම මේ හන්ද ගාලෝක මේ සියල්ලම විනාසවන නැවත හැදින සත්වීන්ගේ පැවැත්ම ඇතිවන නැවතත් නැතිවන මෙහෙම වැඩපිළි වෙලක් තියෙනවා. ඒක අපි ඉන්න මේ සක්වලට අදාළෙකක් විතරක් නෙමේ. අපි මේ ඉන්න පෘථවිය මේ හඳ මේ රෑඇතුළත් භූමි තිස්ස එකක්. ඒකයන්නේ භවයන් තිස්ස එකක්. නැත්තැන් සං්ඥා අසංඥා නේවස්ඥා නාස්ඥා කියන සත්ව බවයක්. එහෙම නැත්තං ඒකවෝකාර බව චතුෝකාර බව පංචවෝකාර භවවිදියට ගන්න්නේ සත්ව බවයක් මේ තුම් විදිහෙන් කොයි විදිහට ගත්තත්. අපි මේ ඉන්න සක්වල වගේම සක්වලවල් තව ජූලනිකා ලෝකධාත්තුව, දිහිසාස්සයේ ලෝකධාතුව මහස්සේ ලෝකදාාත්ව විදිහට කෝටි ලක්ස ගණන් තියෙනවා. ඒ අතර අපි මේ එකක් විතරයි. ඔබතුමා දැනට දියුණු කරල තියෙන උපකාණවලින් බලන්න අපි ඉන්න පෘති විය. මොන තරම් පුංචි එකක්ද කියලා. තව මීට වඩා විසාල ගහ ලෝක ගහවස්තු අරගෙන බලන්න. හම්බවෙයේ දොහුවිල්ල තරන්වත් නොපේන මට්ටමටම පත්වන තරමට මහ විශාල ගහවස්තු මේ විස්සේ පුරා විසේලා තියෙනවා කියලා. මේ දැන්ට දැක්ක සේ මාවනේ. ලක්ස කෝටි ගන්නේ සක්වලවල්තියන අපි මේ ඉන්නව වගේම. මේවට අදාළ සිද්ධි හක් තියෙනවා. ඒ සංසිද්ධිය තමයි සංවර්තයේ විවාතය සංවර්තස්ථා යුවර්තස්ථායි කියලා කියන්නේ. මේ ලෝකේ හැදිලා දැම් පවතිනය කාලයක් තියෙනවානේ. පස්ටය ජෙරම්මහත්ම ඒ වගේම මේ. අපිමි ඉන්න පෘතිවිය මේ දේවල්මම පැවතිලා අනාගතේ විනාසවෙන්නත් දැම් පවතිනව වගේම කාලයක් යනෝ. ඒවගේම පස්ට්‍ර ජෙරම්මහත්මමා විනාසිවෙල්ලා හිස්සත් ඒවගේම කාලයක් තියෙනවා. හිස්්‍රතිබිලා නැවත හැදෙන්න්නත් ඒවගේම කාලයක් තියෙනවා. මේ කාලවදදි මුලින්ම ආභස්සර බ්‍රහ්මලෝකයේ යට ගින්නේෙන් විනාසුවන විදිහත් තියෙනවා ඒවගේම ජලයෙන් විනාසන විදිහක් වාතයෙන් විනාසන විදිහත් තියෙනවා සුභකින්හ යට ඒවගේම වේ හපපලයෙන් යට. මේ විදිහට සේලුම එ භූමි මෙයාදී හැම දෙයක්ම විනාස් වෙලා යනවා. මේ කිසිම දෙයක් ඉස්තේරේව නෙමේ. නිත්‍ය විදිට හැමදාම තියනඒවා නෙමේ. අර පයනාවාදයේදී එක්තරා ප්‍රමාණයක විතර කවුුණු අරගෙන පෙන්නල දෙන්න හැදුවත් ඔවුන්ටවත් යන්න බැරි ම විශාල කතාවක් මේක. පස්ටය ජෙරම්මහත්මා වේහප්පලේ යට විනාස් වෙනවා. ඒවගේම සුභකින්නේ යට විනාස් වෙනවා. ආභාසරේ යට විනාස් වෙනවා. ඕපපාතික සත්වයෝ විතරක් ඉන්නකොට අන්දච ජලාබුජ සංසේදච කියන සත්වියෝ ලෝකෙන් අතුරෝ දහන් වෙනවා. ඔබතුමාට මේක තේරෙන් නෑ කියල දන්නවා. ඔබතුමා රාගෙන් අන්තකිනෙක්නෙ ඔබතුමා ඉරිසිාවෙන් වෛරයේ මිළමුදල්වලින් ආන්දකෙනෙක්නෙ. ඔබතුමාගේ ගුරුවරයා විදිහටීන සිම්භාප්බේ. අර රත්තරං කොල්ලේයට එහෙම අහුනු. ඒ කපටි පුද්ගලයා බලන්න. එතකොට ඒ ඔක්කෝම කටය වංචනික විදිහත මිලමුදල් උපයන්න කරන කටයුත්නෙ මෙම සංවිධානාත්මකව කරන් දේවාලනෙ දවසින් දෙකින් ඇතිවුණේව න මේ මහ විශාල ධනවත් පිරිසක් බලවත් පිරිසක් පසපස්සිංඉදිමින් ඉතා සංවිධා නාත්මකව සිදුකන කානානමේවා. පස්ට ජලැම්මහත්ම එනිසා ඔබතුමාට මේක තේරෙන. නමුත් ඔබතුමාගේ මාන මංචකයේදී හරි කල්පනා කළ බලන්න. ඔබතුමා මේ වගේ විශලය එහි හිංසාකාරයේ ප්‍රකාසයක් කලාට පස්සේ. සාමීන් වහන්සේ නමක් මෙන්න මෙිහෙන් පිළිතුරක් දුන්නා කියලා. ඒ පිළිතුරේ මෙන්න මේ කතාවට එන්න. මේ ලෝක සියලුම සත්වයෝ අන්ඩ ජලාබුජ සංසේච ඕපාතික විදිහට උපාතිය ලබන්නේ. ඒකින් අන්්ඩජ සත්වයෝ ජලාබුජ සත්්‍යයෝ සංසේජ සත්වයෝ නොවන පිරිස් ඕපපාතික සත්ත්වයෝ වෙනවා. එතකොට මේ ඕපපාතික සත්වයෝ ඉද්ද. අනි සියලුම සත්වයෝ ලෝකින් අතුරු දහන් වෙනවා. අහපව් බොහෝකාලයකට පස්සේ. ඒතු පළ ධර්මයන්ගේ ක්‍රියාකාරීතයේ අනුව ඒ සත්වවර්ගයාගේ හීතු සැකසීමෙන් පහළ වෙනවා. අපේ පාස්ටර් ජෙරම් හත්මා ජාතක පොත්තුහන්ස කියවනකොට ඔබතුමාට හම්බවෙයි ඇත්කඳ ලිහිනිියෝ ඒවගේම කුරවි කුරුල්ලන් වගේ අය ගැන. හැබැයි ඒ චන්දකින්නද ජාතකයන සඳකදුරා. ඒවගේම ඇත්කඳ ලිහිනිියන් කුරවි කොරුල්ලං අද දකින්න නැහැ. ඒක අටි වඳ වෙලා ගෙහිල්ලා. ඒවගේ නවීන ඒ විවිධාකාර පරීෂකයෝ පොසිල හොයා ගන්නවා. ඩයිනුව සිරෙස්ලගේ පොසිල වගේ විවිධ පොසිල හොයා ගෙන තියෙනවා. අතීතේ වගේ සත්්‍යෝ හිටියා. ඒ වද වෙලා ගිය. වර්තමානය අපිමි දිසනාව කරමින් ඉන්න වෙලාවේ සමහර සත්්‍යවර්ගය මුහදිහරි අහස්ෙ හරි එහෙම නඇත්තන් ගොඩ බිමීම හරි කොහෙ දිහරි වඳ වෙලා යනවා. මිනිස්සුන්ගේ ආයුකාලය අනාගතය අඩු වෙනහපව වැඩි වෙනවා. මෙව මේ සර්බල්ධාරී දෙවියන් වහන්සේ නමක් විසි මවනේව නෙමී. සරබල්ධාරී දෙවියන් වහන්සේ නමක් කලකිෙනෙක් නෑ පස්ත චරෙන්මහත්ම මේ ඔබතුමා බුදුරජාණන් වහන්සේ සම්බන්ධවකරව ප්‍රකාශයට ලබා දෙන පිළිතුරු. මේ ලෝකෙ කිසිම දෙයක් කාටවත් මවන්න බැහැ. මේ සියල්ලම ඉඩියම සිද්ධ වනදයකුත් නෙමේ මේක හේතු පා ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක්. මේ පංචිපාදා නස්කන්ද වැඩපිළිවල තේරුම්ගන්න උත්සාහ කරන්න. ඒක මේ ඉරහඳයට මේ මහපොලොවි ඔය මනුස්සභූමිය එකරට පුංචිැ පුංචි ඩොට්ට එකක් තිතක් වගේ දුහවිල්ලත් තරංවත් දකින්න නැති පුංචිම පුංචි ජීවිතයක්. අවුදු අසුවකා අනූුවක සීයක වගේ පරමාවසා තියන සත්ව වරදයාගේ ඇතිවෙලා ඒ ඉන්න කාලසීමාවේ දකින පේන ඒ දැනෙන දේවල්ලක්ක තීන්දු තයෙනුුවලට ඇවිල්ලා ලෝකයේ මෙහෙමයි කියල කිව්ව විදිහට එම කිව්වයි කළ සිද්ධවන දෙයක් නෙමේ. මේක මහා විශාල කතාවක්. මේක මා විශාල සිදවීමක් ඔබතුමා දුරුවලයික තේරුම් ගන්න බැහ. ඔබතුමා මෝණඩයි ඔබතුමාට මේක තේරෙනෑ. ඔබතුමා රාගයෙන් පිරල ඔබතුමා දේශයෙන් පිරල ඔබතුමා මිලමුදල්ලලින් අන්ද වෙලා ඔබතුමා අන්තයට ගිහිල අගතයට ගිල සතරාගතියට වැටලා. ඒ නිසා තමයි මේක තේරෙන්න්න ඇත්තේ. හැබැයි අපි මේ ඉන්නක්වල මේසක්වලට ඇති භූමිතිස්සක අනසක් වලවල් කෝටි ලක්ස ගන්නයෙන් තියෙන සක්වලවල් හොවෙලා බලන්න. දැම් බලන්න ඉදහස් පන්සිය පහහින් දලා ඔබතුමල්ල කරපු හානිය ඉතිහාසේ අධ්‍යනය කරන්න. ආගමට හැරෙන්න කියලා කරපු තර්ජනයම් බලන්න ළමයිව උත්සල කඩුවෙන් දෙට තුනට පෙතිගහල කපලා ආගමට හැරෙන්න්න කියලා තර්ජනය කරලා. ඒ වුනත් එච්චර හිංසා කරලා තහුදු හාර පන්සීයක්මු රටම යටත් කරගෙන ඉඳලාත්. බැරිවුණේ ඇයි බුදුදහම මේ ලක්බිමින් අතුරුදහන් කරන්න. එ උබතුමල් ලගේ ආගම්මුල් කරගෙන හජකිෙනෙක් ඉන්නවාන එගලාන්ති එංගලලාන්තේ රවජට කිවරල්ල පරන්දරන විදිහ බලන්න කවුද පලන්දන්නේ. හැබැයි ඒ රජතුමා ඉන්නකොට හෆේරටවල රජතුමාලා සම්පූර්ණම සමූල ඝාතනය කළ නැති කළ දැන්මා. නමුත් බලන්න පුළුවන් උනාහද බුදු දහ ම අතුරදහන් කරන්න කරන්න වැරි බුද්ධියට ගෝචර වන හින්දා. ලාබ පරෝජන මිළමුදල් මේ පුංචි පුංචි දේවල් වලට සැකියාවක් එහෙමන ඇත්තං ඔය මොනහරි අවස්්‍යථාවයකට නැතම් මොනුහරි දෙයක් කරගන්න වගේ දේවාලයට තමන්ගේ දුෘෂ්ටිය පාවාදීලා මිත්‍යා දුෘෂ්ටක් අම අධහන්න ගත්තට අනෙත්ත ඇත්තු තමගේ බුද්ධීෙන් හැම දෙය විමසලා බලනවා. ඒකන මෙච්චරි හිරිහැර පීඩා හැම තැනම වටකරල පහර දෙනකොටත් නොමගයන්න නැව ඉන්නේ. ජදමහත්ම ඔබතුමා මේ කියන දී බලන්න. පිදේණි තට්ටු හැදවන ගොක්කොල සැරසලි කළේ නැහැ කොකුලන් අරංගාවේ නැහැ ඒසුස්නාමේ විතරයි බලය කියලා. ටටු හැදුව ගෝල සැලස හෙමද උුවන් අරන්නාව නෑන යනේ පිද තට්ටු හැද ගොක්කොල සැරසි හැමැෙන පුුල. ස්ටර් ජදම්ම හත්මා ඇත්තටම යසුස් වහන්සේකි විතරද බලය තියෙන්නේ මේ ඔබතුමාග අහන් ඔබතුමාකිව ප්‍රකාශයට මේ පිළිතුරු ලබා දෙන්නේ. ඔබතුමා කර ප්‍රකාසයට පිළිතුරු ලබා දෙන්න ඔබගේ ප්‍රකාශයෙන් අගතියට පත්පි දෙසට අයිතියක් තියෙනවා. ඔබතුමාගේ ප්‍රකාශයෙන් අගතියට පත්වෙලා ඉන්න බෞද්ධ ජනතාව ඔවුන් වෙනමෙන් අගතියට පත්වුණු පිලස වෙනිුවෙන් ප්‍රකාශයක් අපි කරන්න ඕන. ඔබතුමා විසින් මේ මහා විනාශකාරයේ ප්‍රකාසය කළේ. අපි ඔබතුමාගෙන් අහනවා මේ අනෙත්ත ඇත්තු ගන්නේ එපා ඔබතුමාගෙන් අහනවා. කුරුසේ තේරුම ඇත්තට මොක ඇත. කුරුසේ තේරුම මරණය කියන එක. කිස්තිපූරු හයවන සේවසේ ඉඳලා, කිස්තු පූරු හයවන සේවසේ ඉඳලා. ස්තු වර්සවලින් හතර වනසේ වස වෙනකං කුරුසේ පාවිච්චි කළේ චෙලම්මහත්මා මරණ දඩුවම කාත්මැක් කිරීමේ මෙවලමක් විදිහට ඒ මෙවලමින් දෙන්න දරුණුම වේදනාකාරීම මරණයක් කුරුසේ ඇනගහල පුද්ගලයෙක් ලීකුරුසයට බැඳල ඇනගහල මැරෙනකං එල්ලල තියෙනවා ඒ මරණය හරි හිමීට වෙන එකක් හුඟක් වේධනාකාරී එක දරුණු මරණයක්. කිස්තුස් වහන්සේ කුස ඇනගහලා මානයට පත් කළට පස්සේ ඒ කුරුසේ අර්ථය සම්පූර්ණයම වෙනස් වුුණනේ. උන්වහන්සේ කුරසේ ඇනග මානයට පත් කළට පස්සේ. කුරුසේ කියන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රියමයි හා උන්වහන්සේගේ යුත්තයේ මන්සන්දී විදිහට අදහස්කරන කානාවක් බවට පත් වුණනානේ මැවුණනට පස්සේ නැවත මොකද වෙන්නේ චුතිපතිසන්දී වෙන්නේ කොහොමත. මැවුුණට පස්සේ ඔක්කො අවසං වෙනවද. නෑපස්තව ජරම්ම හත්මා මැවුුණට පස්සේ ඔක්කෝම අවසංවෙන්න නැහැ. චුතියෙන් පස්සේ නැවතත් කොහේ හරි තැක ඒකාට්ටික උපත්ය සිද්ධ වෙනවා. උපපත්තිය කියන්නේ මෙතන තියෙන පංචිපාදා නස්කාන්දි කිසම දෙයක් ඊළඟ බවයට යනව කියන එක නෙමි කලින් කිව්ව වගේම අද මානාසන්න චිත්තවීතියේ ජවනයක විපාක විඤ්ඥානය පහළ වෙනකොට පංචිපාදා නස්කන්දී පහළවීමක් වෙන්නේ. පාස්්ට ජෙරම්මහත්ම මේක වෙනස් වෙනවා. දැන් සතරාපාගත සත්‍යයෝ ගැන ඔබට කියන්නේ බැරුණාට අපිට කියන්න පුළුවන්. අද සුනකයක් වෙලා ඉන්නකෙනා ඊළඟ භව දෙවිකෙනෙක් වෙන්න පුළුවන්. අද සුනකයා ඊළඟ භවී මනුස්සේෙක් වෙන්න පුළුවන්. අද සුනකයාගේ මානාසන්න චිත්තවීතියට, දිිහේතුක ඕමක මට්ටම මේ කුසලයක් මතුවුණොත් අහපව සුනකෙක් වෙලා හරි සතරාපාය එතැනක යම්කිසි විදිහකට උපපාත්තිය ලැබීම සිද්ධ වෙන්නේ නැතුව සුගතියකටඉන්න පුළුවන්. ඒ කියන්නේ අකුසාසිත් කුසසිත්වල විපාකසිත් ඇතිවෙන්නේ නැහ සතරපායේ විපාක ලැබෙන්න. හැබැයි කුසාසිත් ලැබෙනවා. දිිහේතුක ඕමක හිතාක් ලැබුණනොත් මනුස්සලෝක විනිපාතික සත්‍යයෝ ඉ දෙගොල්ලු අතර උපතින් අදගොල බිහිරි මන්ද බුද්ධිකවකෙනෙ කඋපදින පුළුවන්. දිහේතුක උත්කෘස්ත හිතක් ලැබනොත් මනුස්සලෝකෙ දිවලෝකවල දනවත්ත බලවත සැපවත්ත ඉන්න පුළුවන්. තිහේතුක ඕමක උපතක් ලැබෙනවා නම් ඒවගේ කුසලයක් නම් බලපාන්නේ මනුස්සලෝකයේ දිවලෝකවල දිහේතු කුපතක් ලැබෙන සැපවත් ඉන්න පුළුවන් ැ තිහ ෙක උත්කෘස්්ට උපතාක් නම් අපි මේ කීන ටික හොතට වැටහිෙන්න්නටහා ගන්න අවබෝධ කර ගන්නත් පුළුවන්කම ලැබෙනවා. මඟ පර්්‍යාන උපදවා ගන්නත් පුලුවන්කම ලැබෙනවා. පස්ට ජරම්මහත්ම බලන්න ඔබතුමා මෙහෙම කියනවන. බෙල්ල දෙකට කැපවෙනැහැ දුම්වල වරම ගත්තෙන්හ අරගෙන උඩ පැන්නෙත් නෑනේ අනය කියලා ත්. මේ විදිහත ඔබතුමහා කටයුතු කරන්නේ. පාස්ටය ජෙරම්හත්ම එකසක් වලක භූමි තිස්ස එකක් තියෙනවා. ඒකින් කාම භූමි ඔක්කෝම කොළහත් තියෙනවා නරක තිරිසම් පේත අසුර කළ සතර අපා අයත් තියෙනවා. ඒවාගේම මනුස්ස්‍ය භූමියත් තියෙනවා දීවලෝක හයත්තියන මේ වඩ අපි කියන්නේ කාම භූමි කොළහ කියලා. මේකින් තිරිසං අපායි විතරක් ඔබට පේන අපිට පේනවාමී වටපිටන් තිද සංසත්තු ජලය අහස ගොඩබිේ. පාස්ටර් ජෙදැම්මහත්ම ඔබට අපිට පේන්නේ නැති තවසත්ව කොට්ටාසසි ඉන්නවා අපයි ගිනි කඳු ලාවා ආශ්‍යතව ජීවත්තන සත්ව කොට්ටාසයක් ඉන්නවා.ඒවාගේම ගැඹුරු මුහද ගැඹුරු තැන්වල බොහෝම දුස්කරව ජීවත්තන සත්ව කොට්ටාස ඉන්නවා එනරක පේත අසුරාදී විදිහට. මෙ සතර අපාය. මනුස්ස ලෝකෙටි ඉහලින් තියෙනවා දීව ලෝක. දෙවියන් වහන්සේලා කිව්වහාම චාතරු මාහාරාජක දීවලකද දෙවරු ගොක් ඉනවට හිදු ආගමයකින් තිස්තුම් කෝටයක් දෙවරු නෙමේ. තිස්තුම් කෝටියයක්ල ඒ අති සංක්‍යාත්මකෝකයි අපි නංග හෙම කියන්න හැ. අපිකයන් තෙත්තින්සකරා. ඒකයන්නේ සක්‍රධීවරාජය සහ යහළුව පිරිස්ස තවතිසා ඉපදනු කතාවට අදාලෙකක්. ඒකත් වරධවාරගෙන තිස්තුම් කෝටියයක් ඒ අපේ වචනයක් නෙමේ. ඒගේ යාමේ තුස්තය නිම්මාරතිය පානිින්මිත වසවර්තිය. මි චාතුරු මහරාජකයේ තවතින්සේ යාමේ තුස්තේ, නිම්මාරතය පානම්මිත වසවර්තිය කියලා දිවලෝක හයක් තියෙනවා. ඒ විවලෝකහයේ දෙව්වරුන්ගේ බලවත්කම්වල අටුකන්තියවා වැඩිකාන්තයනවා අපිට උදව කරන්න පොළුවන්කම්තිය අපට උදව කරන බැරිකම්තියෙනවා දෙවියන්ගේ සහයෝග අපට ලැබෙන විදිහත්තියවා දෙවර උදවකරන විදිහත්වය අපි දෙ වියන්ට පින් දෙෙන විදිහත්තියවා ෆිින් අනමෝදංවන දෙවරු අප ආසයකරන විදිහත්තියෙනවා අපට සහයෝගේ දක්කන විදිහත්තියෙනවා විවිධ විදිහට දෙවියන්ග සම්බන්ධතාව අපට ලැබෙන විදිහත්තියෙනවා ඒවගේ හළම දීවලෝක පානීම්මට වසවරති දිවලෝක ඉන්න අර මාරය දිීව්‍යපුත්‍රයාගේෙන් අපිට කරදර හම්බවන විදිහෙකුත් තියෙනවා. පාස්ටර් ජෙරම්මහත්ම එකසක් කලක භූමි තිස්සකෙන් කාම භූමෙ කොළහ තුළ තමයි දීවලෝක තියෙන ඒවට ඉහලින් තියෙනවා රූපාවචර් බ්‍රහ්මලෝක දහස්සයක් ඒකටත් ඉහලින් තියෙන අරූපාාවචර් බ්‍රහ්මලෝක හතරක්. ඇැම් වාදයක් වගේ පුංචි තැනක හිරවෙලා ඉන්නඇතුව පොඩ්ඩක් ොය ලිඳෙන් ගෙම්බෙක් විදිහට ඉන්නැතුව ගොඩ එන්න. සිහිනුවනෙන් ඉන්න හොවෙලා බලන්න පර්යේසනයක් කරන්න. ඔය කිව්ව විදිහටම පිළිගන්න නැතුව පරියේේසනයක් අන බුදු දහය වගේ. බලන්නක බුදුදහමේ තුළ බෞද්ධයින්ටේ ැනමේ බුද්ධිමත් පිරිසට මඟ පෙන්වනවාන හිතන්න. පරේසනයක් කරා නිීඩතිෙනවානේ. ආරි පරිසනයක් කරන්න නිරීක්ෂණයකට නිගමනය වලට එන්න. ඒවගේ අවසානයේදී ප්‍රතිපල් ලබන්න සම්පූණයම මඟ පෙන්නීම තියෙනවානේ. උපනිම නිදහසත් තියෙනවානේ. මේ විදිහට ඉදිදාට පල්ලියන්න ඕනේ සිකුරා දට පල්ලියන්න ඕන හෙම ඔබේවගිී තිනෑනෙ. සම්පූ නිදහසක්. බුද්ධිය මෙහේවලා කවුණු අවබෝධ කරගන්න පුළුවන්. නුව නැත්තන්ටයි මේ දහම. පස්ට ජරම් මහත් මාටයි මේ පිළිතුරු ලබා දෙන්නේ. අනෙක් ඇතුෝ තම තමංගේ දුෘෂ්ටිවටට ගන්න එපා පාස්ටර්ජරම් මහත්මා විසින් අගතියට පත්කරපු ජනතාව වෙනුවෙන් අගතයට පත් පිරිස තමයි පිරිස නියෝජනය කරමින් තමයි මේ පිළිතුරු ලබා දෙන්නේ. මෙක වගකීම දැර යුත්තුේ පාස්ටර් චරම් මහත්මා. වෙනත් කෙනෙගේ හිතවදුුණොත් එක වගකීම පස්ටර් ජරම් මහත්මා උබතුමා වින් ැර යුතුය. ඔවතුමා මහා විශාලි පිරිසක් අගත යට පත් කරන්නේ. පාස්ටර් ජිරම්මහත්ම එතකොට මේ භූමි තිස්ස එකක් මේ භූමි තිස්සකි ඉන්න කවුරුවා සදාකාලිකව ඉන්න. දෙවුරු මෙතනින් එතෙන්ට ගිහිි ප්‍රත්්නාන හපව හ මැරෙන්ඩ ඕන ඒ අයගේ ආහාරපා ලැබෙන විදිහත්තියනවා ඒයගේ ආයතනවල ක්‍රියාකාරීතය සිද්ධ වන විදිාත්තියවා. ඒ සදා කාලෙක ඉන්න බෑකාටව තැබ මනස්සේෙන්ට වඩා වැඩිකාලයක් ජීවත්වෙන්න පුළුවන්. අට සුනකව අවුදු දොළහපාලයක් වගේ නන්නේ ඒගේ අවයුකාලේ අඩුව හබැ අපිඉන්න අවුදු සීයකටආසන්න කාලයක්. ඉබ්බ ඉන්න අවුදු එකසේ පනාකට අධික කාලයක්. දෙව්ගර ඉන්නවා අපි අෞරුදුවලින් ගණං කරනකොට ලක්ස ගනන් කාලයේගන්න වැඩිකාලයක් ජීවත්තන් දෙෙවරු ඉන්නා. එතකොට ඒ දෙවියන්ට වඩා තවිහල දෙවරු වන්න ඒ දෙවරුන්ට වඩා බ්‍රහක්්මේන්ගේ අයුකාලය තාව වැදි. තවිහරතියන්නේ ඉහරතයන් ඒ භවයන් සදාකාලිකරුම් තියෙනවාවගේ දුෂ්ටිගන්න පුළුවන් ඒකින් ගැලවෙන්න බැරිවිදිහෙ ඒ උපත්ති තැන් තියෙනවා. පස්ත චරෙම්මහත්ම ඔබතුමා සිහිනුවන උපදවා ගන්න. ඔබ ඔබේ අනුගාමිකයින්ට තාවකාලික විදිහටව රැකියාවක් දේපලීට කඩක්. ය තනගවලින් ජය ග්‍රහණය කරන්න ඔය ක්‍රිකට් වලින් ජයග ගහනය කරනවාගේ මෝඩ දෙයක්න දෙන්නේ. ඔබේ වච්චනවලින්කිවොත් ඕකටි කියන මෝඩ චූන් එකක් දෙනවා කියරා. ඒ ඔබතුමල්ලගේ වචනවලින්. ඒ අයට ඇයි ඉපදිහම ගැන කියල දෙන්න ඇත්තේ උපත්තිය ලබන විදිහ මවකුසේ මාස දහය ගැන කියල දෙන්න ඇත්තේ ඇයි. ඇයි ඒකට්ටියට උපත ඉඳලා මවකුසිම මෙලොව බිවිවෙච්ච දවසිනම් මානයේ දක්වා වයසටයෑම ගැන ලෙඩවීම ගැන ඒවගේම සෝක පයදිව දුක්කදෝමනස්ස උපායාසයන් ගැන අපිේ සම්පයෝග ගැන පිය වි්පයෝගයේ ගැන ඒවගේම ඉච්චා විගාතය ගැන ඇයි මේ අංග දොලහ කියල දෙන්න ඇත්ේ ඇයි මේ පංචිපාදා නස්කන්දයේ දුක්කරදර ගොඩ ගැන කියල දෙන්න ඇත්තේ ඒයට ඒක කියල දෙන්න අපිනං ඒක කියල දෙනවා අපි කියදීලා අපි ඒ අයට මඟපා ලබන්න පුළුවන්වෙන්න මනුසලෝක දීවලෝකවල කෑමබීම ලැබෙන විදිහට වැඩ කරගන්න සතුමරන්න එපා අඩු අවිසින් මැරෙනව එනිසා දීර්ගවස ලැබෙන දේවල් කරගන්න යනවාහන දීපල ඊටකඩම් බවභෝග සම්පත් ඒව ඇැතිවෙන්න එපා ඒව ලැබෙන විදියට කරගන්න සැපවත්කම බලවත්කම් ඕන වෙනවා නිවන් දකිනකං නිවන් දකින අවසම් මොහොත දක්වාම කෑම්බීම ඉදුන් හිටු මවපියන් අබු සැමියන් දූතරුවන් ඒවගේ බවබෝග සම්පත් මේ ලෝකෙ කවුරු හරි කෙනෙක් ලෞකික සම්පතක් ඕන කෙල හිතනවා න ඒ සම්පත්තල උපරිමයේ ලබන්න පුළුවන් මඟ පෙන්නී අපි කරනවාන. ජීවත්්‍ය ඉද්දිත් ඒ කියීන භෝගී බුංජේය දදිහිකම්මන් පයෝජයේ චතුත්තංච නිධාපේයේ අපදස භවිස්සති උපේන ධන්නේය කොටස් හතරකට බෙදන්න කියල දෙනවා. අපි ඒයට නොපේන කෙනෙේගේ උදව්ව ගන්න නෙමේ පේන තමන් විසින්ම තමන්ගේ ජීවිතයේ දියුණු කර ගන්න විදිහ පෙන්නල දෙනවා. අදුස්්‍යමාන බලවේගේකට ්‍යඥාකරකට කන්න ලෞකයකරන්න නිමේ පාස්ට්‍ර ජෙමහත්ම අපි උගන්නන්නේ. අපි උගන්නන්නේ තමන්ට පේනමේ දුස්්‍යමාන කාරණාව තුළම හරියට කළමනා කාරීත්තය. තමාම හරියට කළමනා කරණය කරගන්න කළ මේ ජීවිතයට වගේම මුළු සසරම කළමනා කරණය වන විදිහට මඟ පෙන්දනවා. ඒකට අපිට තියෙනවා සම්මාධදිිට්ටි සම්මා සංකප් සම්මාවාචා, සම්මාකම්මාන්ත සම්මා ආජීව, සම්මාවායාම සම්මා සති සම්මා සමාධි කියලා අතිසීම සුන්දර මධ්‍යයෙන් පතිපදාවක්. ඒ මත්තීම් ්‍රතිපදාවෙන් කෑම්බීම ඉදුන් හිටුන් ආහාර පාන අඹු සැමියන් සහෝදරයන් නෑදෑයු මනුස්ස ලෝකෙන් ඉහල තැනකමයි උපදදින්නේ මුස්සලෝකෙන් පහල් තැනකට වැටෙන්න්නේෙම නෑ මනුස්සේ කරි දෙවිකනෙ කරි වෙනවා ඉක්මටම සසදීන් ගොඩ වෙන්න උපකාර වෙනවා. අතීත අකුසල් වලට අවස්ථාව දෙන්නෑ ජීවිතයට සහනයේ සැනසිල්ල රැකයා දේපල බවභූග සම්පස් සුඛිත මවිතකන් සියල්ලම උපඩිමව ලැබෙනවා. ඔය ලෞකික සම්පත්. අවසාන ලෝකෝතර සම්පතුත් සියල්ලම උපරිමෝ ලැබෙනවා. ඔහෙ මේ පුංචිදයක් හරියට ටොපියක් දීලා වැඩක් කරගන්නවා වගේ ඔබතුමා හො අවට්ටන වගේ නිමීමේ දහම. ඔබතුමා නං ඔය මොන හරි දෙයක් දෙනවා කියලා රැකියාවක් ලැබෙන ක්‍රමයක් හදනව ඇති. ඒ කවුර හරි කෙනෙත් එකට රැකියාවක් කරන්දුරන්න කියමු. ඊට පස්ස ඒකනාගින් හැමදාම මුදලකින් ලැපෙනව ඇති ටොපියක් දලා ලොකු දෙයක් බලා‍පෘත්තියනවාගේ. ැ ආදාය මාර්දයක්නමවිල සම්පූර්ණයෙන්ම සසර ජීවන කළඹන ආකාරීතයක් වැඩ පිළිවෙලා. පාස්ටර් ජරම්මහත්මා ඔබතුමා අපේ දෘස්තිවලට දැක්මවල් වලට පිරිත් නූල් ගැටගානයකට තැබිලි පිරිත්කරණයකට නිවගේම සිල්ගන්නේකට භාවනාකරණයකට බෞද්ධයන්ගේ සියලුම දේවල් වලට දොස් කියනකොට බනිනකොට. අපි ඔබතුමාට පැහැලී කලදින්නේෙේ. මේකයි සැබෑවටම සිදුවන කියියාවලිය කියලා. ඔබතුමා දන්නතිදේවල් වේචනයක කරපු නිෙසා ඔබෝ දැනුවත් කරනවා. ඔබතුමාගේ දෘෂ්ටිය වැරදිී ඔබතුමා හිතන සරවල්ධාරී දෙවිකෙනෙක් නැහැ කියලා. ඒවාගේම ඔබතුමා අපිු අගතියට පත්කනකොට අපි ඔබතුමාට පැහැදිව පෙන්නර දෙනවා. එහෙම, දයක්ඥා කිරීමකින් කන්නලව කිරීමින් නෙමෙයි දේවල් ලබා ගන්න පුළුවන් ලැබෙන විදිහට කටයුතු කරගත්තොත් කියලා. උඩ බලාගෙන නිදලා හරින්න එකට මහන්සිවෙන්න එතකොට එපතිපල් ලැබෙන්න කියලා සතට සම්යයක් ප්‍රදංවීදයෙන් කටයුතු කරන්න එහෙම කියලා. පාස්ටවය ජෙරම් මහත්මා. ඔබතුමා ඔය කියලා දෙන විදිහට කොහොමද සදාකාලික ගැලවීමක් කියයට ලැබෙන්නේ. සදාකාලික ගැලවීමක් ලබන්න නම් නිවන්දාකින්න මඟ පෙන්න්න ඕන. නිවන ගැන හරියට දැනගන්න එහෙ මෙෙ හොයලා කියන්න නැතුව ඒවගේ කයිං වචනයෙන් සිතින් කුසල කර්ම කරගන්න ඕනෙ අකුසල කරම කරගත්තෝ තියටයක විඳවන්න වෙනවා ඒවගේම පස්ටර්චන මහත්මා ලෝකයේ මවන නිර්මානයකන සර්බල්ධාරී දෙවියන් වහන්සේ නමක් නැහැ සියල්ලම සිද්ධවෙන්න හේතුපල් ධර්මියන්ගේ ක්‍රියාකාරීත්වයක් අනුව ඔබතුමා කිව දේවල්වට අපිමි ඔබතුමාට පිළිතුරූ ලබා දෙන්න පිළිතුරු සියල්ල වලංගුවවෙන්නේ පාස්ටර් ජරැම් මහත්මාට. එතුමාට මේ පිරිතු ලබාද අපි පුනපුනාා නැවතත් කියනවා. එතුමාගේ ප්‍රකාසයට එතුමාට පිළතුූ ලැබිය යුතුයි. අගතියට පත් පිරිසවෙන්ුවෙන් එතුමාට පිළිතුූ ලබා දෙනවා ආරහත්නාකරනවා වැරි දවසක් යන්නකාලින් පාස්ටර් ජරැම් මහත්මා ඔබතුමා අපි ආරණ සේනාසනයට පැමිණෙන්න්න. අපි ඔබතුමාගේ සරබල්ධාරී දෙවියන් වහන්සේ බයිබලය ඔබතුමාගේ දෘෂට සම්බන්ධව පෙන්නල දෙන්නම් එකක්ඒ අරගෙන පෙන්නල දෙන්නම්. නැත්තන් ඔබතුමා ඉන්න තැනක් කියන්න අපි වැඩම කරන්න. ඔබතුමා ඉන්න තැන අපිට කියන්න බෑනම් අපි ඉන්න තැනට එන්න බැරිනම්. ඔබතුමා තැනක් යෝජනාකාන ඒ තැන් ස්ථානයට අපි වැඩම කරන්න මෙගෙන විියතසා කච්ඡාවක් කරමු. පාන්දුරාවාදය නිසා හෙෙන්න ස්ටිල් ෝල්කරත්තුමත් ලංකාවටා වනේ. පරවිඤ්ඥානාත බෞද්ධ සංගමය පිහිට එව්වනේ එදාය ශේෂ්ඨ බුද්ධ පුත්‍රාණන් වහන්සේ පහන්දුරාවාදය කළ පුත්තම බුද්ධ පුත්‍රාණන් වහන්සේ බලන්න අපූරුවට යෘත්ත කළ දුන්න විදිහ. අපිත් විියුත්්ධ කරන වසී සද්ධර්මය තථගත අප විීදිත ධම්මවිනයෝ විවටෝ විරෝ චතිනෝ පටිච්චන්නෝ. ඒ වගේම පස්ට ජරම් මහත්මා ඔබතුමා මේ කරන්නේ මුදලට ගත්ත පිරිසක්. ඉදිරියට ගෙන්වගෙන කරන මහා රැවටීමක්. රජයේ ඉහල පුටුවල ඉන්න අති බහුතරයක් මේවට අහුවෙලා ඉවරයි. පස්ට ජෙරම් මහත්මා කියන්නේ කපටි පුද්ගලයක් වංචනික පුදගලයෙක්. මේ පැහැදිලි කිරීන්වලට අපි කතෝලික සහෝදර ජනතාව අපිත්ක අමනාහප වෙන්න ඉපා. මේ ගැටලුවේ ඇතිකළේ පාස්ටර් ජරයම් මහත්මා. ඔහු කවුණු තීරුන් අරගෙන සමාව ගන්නකම්ම අකන්්ඩම ඔහුගේ වරදයි අපි මේ පැහැදිලි කළ දෙන්නේ. හු සමාවගත යුතුයි. ඔහු සමාව ගත්තට පස්සේ අපිත් මේ පැහැදිලි කිරීම් අතර කරනවා. ට ජෙරම්ම හත්මාගේෙන් අගතියට පත් පිරිසවෙෙනුවෙන් මේ පැහැදිල කිරීම සිද්ධ කරන්නේ හැම දෙනාම සිහිනුවනින් කවුණු විමසත්වා තෙරුවන් සරණයේ